නීල පබළු කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම අපිට මේ ගැන කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම පූජා ඉන්නවනේ, පූජට ඉදිරියේ දුක හිතෙන හේතුවක් ගැන මට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවනම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාට මම මේ වෙලාවල් මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ. පූජිත කොහම හරි හොයාගන්න පුළුවන් වුණා අභිමන් ඉන්න තැන. ඉතින් පූජ මේ අභිමන් ඉන්න තැන හොයාගෙන ගොඩාක් සතුටු වුණා. ඒකට හේතුව තමයි ඇත්තටම පූජිත මුලින්දම්ම ලොකු උමනාවක් තිබුණා මේ ගැන. ඒ කියන්නේ අභිමන් ඉන්නේ කොහෙද කියන එක හොයාගන්න සල්ලි පවා ගොඩාක් වියදම් කරා කියන කාරණය අපිට පහුගිය කාලේ දැක බලා ගන්නටත් අවස්ථාව හිමි වුණා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන ප්‍රධාන දේ බවට පත් වෙන්නේ. ඉතින් කොහොම හරි ඒ දේවල් විතරක් නෙවෙයි මෙතනදි සිද්ධ වුණේ කියන කාරණය මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් එකතු කර ගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමැත්තක් වෙන් කරගන්නේ. කොහොම වුණත් ඉදිරියට මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ ගැන මම පැහැදිලි කරන්නට සූදානමක් තියා ගන්නවා. පූජ දැනගන්නවා ඇත්තටම කියනවා නම් අර බංගලාවේ ඉන්න ගෑනු ළමයා අභිමන්ට කැමැත්තෙන් ඉන්න බව. ඉතින් අභිමනුත් ගොඩාක් වෙලාවට මේ ගෑනු ළමයාත් එක්ක ගොඩාක් හිතවත් නැති ගතියක් පේන්නවත් නැහැ. ඒ කියන්නේ ලොකු හිතවත්කමක් තියෙන විදියට පේනවා. හැබැයි ඒ වුණාට මේ ගෑනු ළමයා ගැන පූජාත් එක්කත් වැරදි විදියට, ඒ කියන්නේ Tamanට ආපු දවසවල තරකපු හැටි ගැන කියන්න විදිහකටක් තියෙනවා අභිමන්. ඒ වුණාට අභිමන්ට කෝච්චි ස්ටේෂන් එකේදී හම්බෙච්ච ගෑනු ළමයා ගැන අභිමන් ඕනවටත් වඩා වර්ණනා කරනවා. ඉතින් අන්න ඒ ගැන අහලා තමයි ඇත්තටම ගොඩාක් දුක් වෙන්නේ පූජා. ඒ විතරක් නෙවෙයි අර ගෑනු ළමයා ඇත්තටම අභිමන්ට තියෙන කැමැත්ත ගැන, ඒ කියන්නේ ඉදිරියට අපි දෙන්නට එකතු වෙන්න උනත් පුළුවන් කියන එක මෙතනදී කතා කරන්නට ඉඩකඩක් තියෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ. ඉතින් මෙන්න මේ දේවල් එක්ක තමයි ඇත්තටම පූජට ගොඩාක් දුක් වෙන්න වෙන්නේ. පූජ තමන්ගේ ජීවිතයේ හැම කැපකිරීමක්ම කරන්නේ ඔය අභිමන් වෙනුවෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්න එක ගැන ඇත්තටම කියනවා නම් පූජට ලොකු වේදනාවක් බවටයි පරිවර්තනය වෙලා තියෙන්නේ කියන කාරණය අපි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට කැමැත්තක් වෙන් කර ගන්න බව නම් මෙතනදී කතා කරන්නට අරමුණක් හදා ගන්නවා.